මේ සිද්ධිය සිදු වෙන්නේ මෙන්න මේ සුපර් මාකට් එකේ. මෙන්න මේ සුපර් මාකට් එකට අවුරුදු 46ක් වයස ඇති ඉතාලි ජාතික ඇතුල් වෙනවා. ඔහු රැකියාවක් කරන්නේ නැහැ. ඔහුට මානසික පීඩනයක් තිබිලා තියෙනවා. කොහොම වෙතත් මේ සුපර් මාකට් එකේ බඩු නිරීක්ෂණය කරමින් යන අතරතුරේදී රාක්කයක් මත තිබෙන වෙළඳාම සඳහා තියෙන පිහියක් ඔහුට මුණ ගැහෙනවා. ඔහු මේ පිහිය අරගෙන එහි ඉන්න මිනිසුන්ට අනිනවා. ඔහු හිතාමතා නෙමේ මේ දේ කරන්නේ. තෝරා බේරාගෙන නෙමේ මොහු මේ දේ කරන්නේ. ඔහුගේ මානසික පීඩනයත් එක්ක ආවේගයත් එක්ක ඔහු එතනින් ආයට පිහිය නැිනව. මේ අතරේදී ලුයිස් මේ පිහියනුමට ලක් වෙලා මිය යනවා. තව කිහිප දෙනෙක් රෝහල් ගත කරනවා. පසුව කොහොම වෙතත් මොහුව මෙල්ල කරන්න පාපන්දු ක්‍රීඩකයෝ දෙදෙනෙක් තමයි එකතු වෙන්නේ. කොහොම වෙතත් අවසානයේදී මේ සිද්ධියෙන් අපිට ගන්න පුළුවන් පාඩම වෙන්නේ මේක එක සිදුවීමක් පමණයි. මේ වගේ මානසික පීඩනයෙන් ඉන්න බොහෝ දෙනා සමාජයේ ඉන්නවා. අප අතරත් ඉන්නවා. සමහරක් වෙලාවට එයාගේ පීඩනය කියන්න, එයාගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. සමහර වෙලාවට ඒ ප්‍රශ්න කියද්දී ප්‍රශ්න වැඩි කරනවා මිසක් සමනය කරන්නට කවුරුත් නැහැ. එහෙම වෙච්චාම මේ වගේ සිදුවීම් සිදුවන්නට තියෙන ප්‍රතිශතය ඉතා ඉහළයි. අපිටත් පුළුවන් නම් මෙවැනි පීඩාවෙන් ඉන්න කෙනෙකුට සහනය සලසන්න. ඒක ලොකු පුණ්‍ය ක්‍රියාවක්. මම මේ රැඳී සිටින්නේ මිලානෝ නගරයේ අස්සාගෝ පුරෝරේ පිහිටා තිබෙන සුපිරි වෙළඳ සංකීර්ණයක් ඉදිරිපිට. හැබැයි මේ වෙළඳ සංකීර්ණයේ තුල තියෙන සුපර් මාකට් එක තමයි මේ පිටුපසින් දිස් වෙන්නේ. මෙන්න මේ ස්ථානය සුවිශේෂ ස්ථානයක් බවට කාතරත් කතා වෙන්නට පටන් ගත්තා. මෙන්න මේ ස්ථානය තමයි ඔක්තෝබර් මාසේ 27 වෙනිදා සවස 6:35ට පිහියනුමකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණේ. මෙන්න මේ ස්ථානයේ පිහියනුම නිසා 5 දෙනෙක් තුවාල ලැබුවා. හැබැයි එක්කෙනෙක්ට ජීවිතය අහිමි වුණා. මේ ජීවිතය අහිමි වුණු පුද්ගලයා විදේශිකයෙක්. නමුත් ඔහුව ඉතාලියෙන් හදා වඩාගෙන තිබෙනවා ඉතාලි පවුලක් විසින්. ඒ නිසා ඔහු ඉතාලි ජාතිකයෙක් බවට පරිවර්තනය වෙච්ච පුද්ගලයෙක්. මේ පුද්ගලයා මේ ස්ථානයට එන්නේ රැකියාවක් කරන්න. තමන්ගේ මානසික චේතනාව වෙනුවෙන් රැකියාව කරන්න මේ ස්ථානයට එන්නේ. හැබැයි ඔහු ඇවිල්ලා බලාපොරොත්තු රාශියක් එක්ක නිවසට යන්නට සිහියෙන් හැකියාවක් ලැබෙන්නේ නැහැ. නොහිතනා මොහොතක ඔහුට ජීවිතයට සමු දෙන්න සිද්ධ වුණා. කවුරුත් හිතුවේ නැහැ මොහුට ජීවිතෙන් සමු ගන්නට සිද්ධ වෙයි කියලා. මොකද්ද මෙතන වුනේ? ඇත්තටම මේ පිහි ඇනුමට හේතුව මොකද්ද? මෙහෙම ඉදිරියටත් වෙයිද? මානසික පීඩනය කියලා මෙහෙම ජීවිත නැති කරන්න දෙන්න පුළුවන්ද? ගොඩක් ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ පිළිබඳව කතා කරන්නට සමාජ මාධ්‍ය තුල වගේම ඉතාලියේ ප්‍රධාන ජනමාධ්‍ය තුල මේ පිළිබඳව බොහෝ දෙනා කතා බහ කළා. ඉතාලි රජය විසින් නොඑක් තීන්දු තීරණ ක්ෂණිකවම ලබා ගත්තා. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ සිද්ධියත් එක්කම මේ පිළිබඳව කතා කරන්නට මම තෝරගත්ත අද විශේෂයෙන්ම ඉතාලිය තුල වසර ගණනාවක් මුළුල්ලේ රැකියාව කරමින් විශේෂයෙන්ම විදේශිකයන් වෙනුවෙන් තමන්ගේ රාජකාරී කටයුතු කරමින් මේ වන විට විශ්‍රාම සුවයෙන් ගත කරන පුද්ගලයෙක් වුණත් ඔහු තවමත් ක්‍රියාකාරී. ඒක තමයි විශේෂත්වය වෙන්නේ. අපි තමන්ගේ ජීවිතය තුළ බොහෝ දේවල් බොහොම හයියෙන් අල්ලගන්නවා. හයියෙන් අල්ලගද්දී දැනුමෙන් අල්ලගත්තු පුද්ගලයෙක් පිළිබඳවයි අද අපි කතා බහ කරලා මෙන්න මේ වැඩසටහනට ආරාධනා කළේ. මාත් එක්ක අද දවසේ මේ වැඩසටහනට එක්කාසු වෙනවා ඉතාලියේ විදේශිකයන් වෙනුවෙන් තිබෙන ආයතනයක ප්‍රධාන නිලතල දරපු රෝයි ගංගා මහත්මයා. එතුමා ඒ විතරක් නොවේ ඉතාලියේ ඡන්ද සටනටත් එක්කාසු වුණ අපේ ජනතාව නියෝජනය කරවුණි. ඔහු ආද අපි බොහොම ගෞරවයෙන් මේ වැඩසටහනට සම්බන්ධ කරගන්නා. ඔහු සතු දැනුමෙන් මේ ගැටලුවට ලොකු පිළිතුරක් අපිට ලැබේවි. ඒ විතරක් නොවේ අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අද මේ වැඩසටහනට ඉතාලියේ භාෂා පරිවර්තිකාවක් හැටියට ජනතාවට නොතේරෙන භාෂාව පිළිබඳව තමන්ගේ දැනුමෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන් විශ්වාසනීය චරිතයක් ඇයවත් අද මේ වැඩසටහනට එක්කාසු කරගන්නවා. ඇය රාජකාරී කරන ස්ථානය තුළ බොහෝ අය මානසික පීඩණයෙන් රෝගාබාධවලට ලක් වෙලා ඇවිල්ලා තිබෙනවා. ඒ වගේනුත් අපිට ගන්න පුළුවන් බොහෝ පණිවිඩ තියෙනවා. ඒ නිසා ඇයවත් අපි එක්කාසු කරගත්තා. ඇය තමයි රෝහිණි කරුණාරත්න මහත්මිය. මෙන්න මේ දෙපළ සමග තමයි අද මේ ඉතාලියේ පිහි ඇනුමේ ඛේද වාචකයේ පිළිබඳව තොරතුරු ඔබට ගෙනෙන්නට සූදානම් වෙන්නේ. මෙන්න මෙහෙමයිනේ පුතා, මේ සිද්ධ වුණේ දැන් ඔන්න එක පුද්ගලයෙක්
එයාට හුඟක් ප්‍රශ්න තියෙන කෙනෙක් විදිහට අපිට තේරුණා අපිට පත්තරලුත් දැක්කා ඇත්තටම මගේ අදහසේ හැටියට එයා මෙතෙන්ට ආවා ඇවිල්ලා හිටන් බඩු බලන්න ගියා තියෙන ප්‍රදේශය පියන හුඟක් වටේට ගිහිල්ලා හිටන් දැක්කා මිනිස්සු හුඟක් මේ එයාගේ කරත්තෙට කරල්ලෙකට බඩු දාගෙන යනවා ඒකෙදි පොඩ්ඩක් පොඩි තිගැස්මක් ඇති වෙලා තියෙනවා එයාට මේ කියන කියන දේවල් අනුව අපිට තේරෙනවා මේ මානසික ප්‍රශ්නේ එව නැතුව මෙයා මේ හොරකම් කරන්නවත් මිනි මරන්නවත් මේ මෙතෙන්ට ආවේ හැබැයි ඉතාලි පොලිසිය මේක තේරුම් අරගෙන අද එයා ඉන්නේ දොස්තර කෙනෙක් යටතේ පොලිසිය ආරක්ෂාව ඇතුව ඒක නිසා එයාගේ ඒක ඔක්කොම තීරණය කරලා තිනවා මේක මානසික ප්‍රශ්නයක් කියන එක මේ විදිය මානසික ප්‍රශ්න මේ අපිට මේ දකින්න ලැබුණාට සෑහෙන්න තිනවා අපිට පේනවා පාරේ යනකොට සමහරු තනියම කතා කරනවා ඒ වගේම සමහරු අතපය දිගෑරලා හිටන් කතා කරනවා. ඉතින් අපිත් එක්ක ඉඳලා මේ කෑකෝ ගහගෙන ගිහිල්ලා මේ අපිට ගහන්න වගේ එනවා වුණාට මේ අපිත් එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ යාට. එයා කතාව කරගෙන යනවා. දැන් මම ඇහුම්කන් දුන්නොත් එයාට එයා සම්පූර්ණයෙන් මගෙත් එක්කත් ඒ ප්‍රශ්නෙම කියනවා. ඉතින් ඕක මෙහි තියෙන වැඩි දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. මට හිතෙන්නේ පුතා මම මේ ජේෂ්ඨ පුරවැසියෙක් හැටියට මට හිතෙන්නේ ඉස්සර මේ ප්‍රශ්න තියෙන්න ඇති. නමුත් මේ තරම් විශාල වශයෙන් තිබුණේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් කියන්න ඕනේ. ඉතාලියේ අද තියෙන ආර්ථික ප්‍රශ්නවලට මේක පිළියම් තියෙනවා. දැන් ඔන්න දැන් ගිය සුමානේ ඉඳලා අඩුපඩි ගන්න අයගේ සම්පූර්ණයෙන් තත්ත්වය වෙනස් වුණා. ඒගොල්ලන්ගේ වේතනේ අනුව ඒගොල්ලන්ගේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒතකොට දැන් අපි වගේ අපි වගේ ජේෂ්ඨ පුරවැසියෝ පෙන්ෂන් විශ්‍රාම සුවයෙන් ඉන්න අයගේ පවා අපිට දැන්වීමක් දැම්මා අපේ විශ්‍රාමයේ හැටියට හුඟක් අඩු විශ්‍රාමයක් නම් තියෙන්නේ අඩු පෙන්ෂන් එකක් නම් තියෙන්නේ ඒක කොයි විදියටද ලබන සුමානේ ඉඳලා ඒක වැඩි වෙන්නේ ඒ කියන්නේ ඒ විදියට ආණ්ඩුවෙන් පුළුවන් තරම් උත්සාහ කරනවා මිනිස්සු ජීවත් කරවන්න කවුරුත් එහෙම වෙන්නේ නමුත් මානසික ප්‍රශ්න තියෙන අය ඉන්නවා මේකෙන් අදහස් කරන්නේ පස් දිනෙකට පියෙන් ඇනලා එක්කෙනෙ ජීවිතත්වයෙන් පස්සෙලා එක්කෙනෙ නැති වෙලා අර අනිත් හතර දෙනා දැන් ඉස්පිරිතාලේ ඉන්නවා සුවඳ සුවයෙන් ඉන්නවා කියලා අපිට ආරංචි වුණේ මොකද මම අද ටෙලිෆෝන් කරලා ආපු වෙලාවේ කිව්වා නෑ ඒගොල්ලෝ තව සුමානකින් ගෙදරත් යනවා කියලා හිටන් මට හිතෙනවා මේවා මේ මාර්ගයෙන් දෙන්න තියෙන මැසේජ් එක දෙවන දින පණිවිඩය අපිට අපේ යාළුවොත් ඉන්නවා මේ රස්සාව කරන. ඒ කියන්නේ උදාහරණයකට කැෂියර් එකේ ඉන්න අය ඉන්නවා අපේ හිතවත්තු. මං දැනුවත් එංගලන්තේ, ස්විස්සර්ලන්තේ. එතකොට අපිට හම්බ වෙලා තියෙනවා අපේ යාළුවෝ ස්පාඤ්ඤේ මේ සුපර් මාකට් වල කැෂියර් අංශයේ ඉන්නවා. ඒ කියන්නේ ගනුදෙනු කරනවා පාරිභෝගිකයයි එයාගේ මුදලයි එක ගනුදෙනු කරනවා. දැන් මට දෙන්න තියෙන මේ පණිවිඩය තමයි විශේෂයෙන් ඒ ඇයට ටික ප්‍රවේශම් වෙන්න ඕනේ මේ වෙලාවේ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ මේක හොඳ පාඩමක් අපිට අපි ප්‍රවේශම් වෙන්න දෙවෙනි එක තමයි තමන්ගේ ඉන්ෂුරන්ස් එක තමන්ගේ සිකියුරිටි එක වැඩි කරගන්න ඕනේ ආයතනත් එක්ක කතා කරලා මේක ආයතනත් එක්ක පෞද්ගලිකව කතා කරන දෙයක් නෙවෙයි දැන් ඉතාලියේ ඇතුලේ නම් මට කියන්න පුළුවන් මගේ රැකියාවත් එක්ක කරුණා කරලා වෘත්තීය අංශේ තියෙනවා චීජියල චීසුල් විල් කියලා හිටන් මේ අංශෙට ගිහිල්ලා කතා කරලා හිටන් තමන්ගේ ආරක්ෂාව ගැන කතා කරන්න ඕනේ මොකද මේක ඇවිල්ලා හිටන් මුළු ඉතාලියෙම මේක පත්තරවල ගිය ඔක්කොම මිනිස්සු දන්න දෙයක් මේ දන්න දේ නිසා හරි පාසුයි මේ ප්‍රශ්නේ මේ කතා කරන්න ඒ නිසා මේක මේ රැකියාවක් හැටියට කරන අය නීතියානුකූලව ඉන්න අය කරුණා කරලා මේක කතා කරලා තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න ඕනේ ඒක තමයි වැදගත්ම හැබැයි අපේ තානාපති කාර්යාලවලට මට දෙන්න තියෙන මැසේජ් එක මුළු ලෝකෙම ඉන්න මේ වගේ රැකියාවල් කරන පුද්ගලයෝ සම්බන්ධයෙන් කරුණා කරලා අපේ රටේ තානාපතිවරු නියෝජනය කරන තානාපතිවරු එහෙම නැත්නම් කොන්සලට්වරු කරුණා කරලා ඒ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ මොකද රටේ අද ලෝකේ සිද්ධ වෙන දේවල් අනුව මේ විදිය ප්‍රශ්න වලට මුහුණ පාන්න පුළුවන් අපේ ඇයටත් අද මේ සිද්ධ වුණේ අපේ ඇයට නෙවෙයි නමුත් මෙතන ඉන්නවා ප්‍රශ්නයක් තියෙනවා බොලීවියා ජාතිකෙක් මේ ප්‍රශ්නට ඇතුළු වුණා නමුත් එයා ඉතාලි පුරවැසියෙක් බොලීවියන් ජයසේක ලතින් ඇමරිකන් කෙනෙක් මේ ප්‍රශ්නේ ඉන්නවා ඒක නිසා විදේශිකයොත් ඇතුල් වෙනවා ටික ටික දැන් තේරෙනවා දැන් සුපර් මාකට් එකට ගියන් පස්සේ මේ ඉතාලි ජාතිකයෝ විතරක් නෙමෙයි මෙතන මේක ඇතුල් වෙන්නේ හැම ජාතියකම ඉන්නවා මෙතන හැම පුද්ගලයෙක්ම
භාෂාවල් කතා කර භාෂාවල් ඇතුළට ගියන් පස්සේ අපිට ඇහෙනවා භාෂාවල් 20ක් 25ක් කතා කරනවා ඒ නිසා මේ පුද්ගලයෝ අතර ඉන්න පුළුවන් එක්කෙනෙක් මානසික ප්‍රශ්න තියෙන මේක අපි ප්‍රවේශමෙන් ගැටියුතු පීඩනේ පීඩනේ නිසා ඇති වෙච්ච දෙයක් श्रीलांक සෑහෙන පිරිසකට මම ඉදිරිපත්ලා තින භාෂා පරිවර්තනයේ පිනිස දැන් රෝහිණි මාත්මි දැන් දරුවන්ගේ ප්‍රශ්න ওই විදිහට ගැටළු ඇති වෙනවා ඇත්තරම දැන් මේ දෙමව්පියෝ මේ දරුවෝ ඒ වගේම වැඩිහිටියන්ගේ මේ ප්‍රශ්න අපේ අය කතා කරන්නේ අපේ අයත් එක්කමනේ එතකොට සමහර විට දැන් කාමරයක ඉන්න ප්‍රශ්නයක් කතා කරපුවාම තවත් කෙනෙක්ගේ ප්‍රශ්නයක් වැඩි කරන්නනේ අපේ අය උත්සාහ කරන්නේ එහෙම කරලා මේ 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 සුළුවෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නේ සංකීර්ණ කරනවා ජීවිත වලට ලොකු බරක් දෙනවා ඉතින් මේ වගේ ගැටලුත් ඔබතුමියට මුණ ගැහිලා තියෙනවා ඔව් පුතා මේ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ සමහර අවස්ථාවලදී ගෙවල් වල තියෙනවා ප්‍රශ්නනේ ඒ ප්‍රශ්න ළමයි සම්බන්ධ නැහැ ඒක දෙමව්පියන් තේරුම් ගන්න ඕනේ සමහර ලාවට ඒ දෙන්නා ගැටෙන ළමයින්ගේ ඔළුවට වදිනවා ළමයින්ගේ ඔළුවට වදුනහම ඒ ළමයි දැන් මට මුණ ගැහුණා ඇත්තටම කියනවා නම් ඒ දෙමව්පිය එක පවුලක ඒ ළමයාවත් මේ මෙතෙන්ද සම්බන්ධ කරලා මේ විදියට මානසික දොස්තර කෙනෙක් ළඟට ආපුවාම එතකොට ඒ ડોක්ටර් කියන්නේ ඇත්තටම කියනවා නම් අපේ වැඩිහිටියන්ගේ පැත්ත නෙමෙයි දරුවගේ පැත්ත ගන්න. ඒ දරුවගේ අධ්‍යාපනය ගැන බලනවා. එයා උඩට යන්න විදියක් නැහැ මේ තත්ත්වෙන්. ඒ නිසා ඒ ගැන ඔයාලත් උදව් වෙන්න කියනවා. එහෙමම කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් පේනවා. ළමයින්ගේ මනස වෙනස් දෙමව්පියන්ගේ මනස වෙනස් රටක මනස වෙනස් වෙනත් රටක මනස වෙනස් ඒ අතර එක ළමෙක් ඇත්තටම කියනවා නම් මට හරිම කනගාටු කෑම ගත්තේ නෑ ඒ ළමයා කන්නේ නෑ එකක් කොහෙන් හරි ඒ ළමයා හිතලා තියනවා මේ කෙට්ටුවෙන්ද මං මහත වැඩි කියන එකනේ ඒ අවස්ථාවේදී ඒ ડોක්ටර්ස්ලා කරුණාවෙන් බොහොම හොඳට ළමයා ගැන කතා කරලා කරුණාවන්තව ඒ ප්‍රශ්නෙට මූණ දෙන ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා ඒ වෙලාවල් වලට අපේ දෙමව්පියෝ මට පේන විදිහට සැලකිලිමත් වෙනවා මම ඒ කියන්නේ අපි හිතන්න ඕනේ අපේ දරුවා ඉපදුනේ මේ අපි ඉපදුනේ ලංකාවේ එළමිට අපේ සංස්කෘතිය කියන එක සම්පූර්ණ වශයෙන් කාව දිලන්නේ නැහැ. නමුත් ඒ වගේ අවස්ථාවක ළමයිට සැරවැර කිරීමෙන් කිසිම තේරුමක් නැහැ. මම ඒක මේ අත්දැකීම් වලින් මම මේ කියන්නේ. ඒක ළමයිගේ බර හැමදාම එතෙන් දාපුවම බර බලනවා. ඒක මොකද එයා කන්නේ නැහැ. එයා කෙට්ටු වෙලා. එයා අම්මා කියන දේ අහන්නේ නැහැ. අම්මා කියනවා මොනවද වට වෙලා තියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ තේරුම් ගන්න අඩුයි. අද සමාජයේ ඕවගේ ප්‍රශ්න විසඳ ගන්න මේ ඕනතරම් ආයතන තියෙනවා. ඇත්තටම කියනවා නම් ඔහොම දෙයක් දැනගත්ත හැටිය වැඩිහිටියා යාම්බෙලා තියෙනවා මට සමහර තැන්වල. සමහර මගේ රස්සාවට ගිය අවස්ථාවට ඒ අවස්ථාවට ඒගොල්ලන්ගේ කරුණාවන්තකමට මට දැන් ඔයාලටත් කියන්න වෙනවා මේ වගේ රටක අපි ජීවත් වෙන්නේ. ඇයි මේ වගේ මානසික ආතතියෙන් පෙළෙන්නේ? යන්න මේ වගේ තැන්වලට ඒගොල්ලන් කරුණාමන්තව ඒවට මූණ දෙනවා භාෂාව දන්නේ නැත්නම් අපි වගේ අය ගෙන්නනවා ගෙනල්ලා හිටන් ඒ ප්‍රශ්න ඒගොල්ලන්ට පැහැදිලි කරනවා ඒ දෙමව්පියන්ට වගේම දරුවන්ට ඒ වගේ රටක අපි ජීවත් වෙනකොට ඇයි මේ තත්ත්වයක් උදා වෙන්නේ කියන එක මට ලොකු ලොකු දුකක් කනගාටුවක් මට මට මතකයි මට මුණ ගැවුණු සෑහෙන කාලයකට පෙර එක පුද්ගලයෙක් එයා බයෙන් හිටියේ. ඒ කියන්නේ මුඛයකට හරි බය වුණා. ඒක එයාගේ ඔළුවෙන් ගියේ නෑ. එතකොට අර gedara ඉන්න එයාගේ කාන්තාවට එයාගේ භාර්යාවට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ කවුරු හරි යට කියලා තියන යන්න මේ තියෙනවා තැන්. ඕනතරම් තියෙනවා මේක ගැන කතා කරන්න යන්න සෝෂල් සර්විස් වගේ තැනකට එක්කෙනෙක් ඇරියාම එයා ආවා
ඇත්තටම කියනවා නම් අන්තිමට ඉස්පිරිතාලට ඉස්පිරිතාලට ගියා මානසික දොස්තරවරු ඉන්නවා මේ ඒ දොස්තරවරු කතා කිරීමෙන් එයාගේ අදහස් ඇතුලේ තියෙන අදහස් ගැනීමෙන් ඒවට උත්තර සපයලා එයාට යම්කිසි සහනයක් ලබා දෙනවා ඒකත් ලොකු ඒ කියන්නේ ඒක අතරින්නේ ඒක පාට ඊළඟට එන්න මාසෙකින් එන්න සුමාන දෙකකින් එන්න ඒගොල්ලන් ඒ ලෙඩගේ තත්ත්වය අනුව ඒගොල්ලන් එක කතා කරනවා ඒ විතරක් නෙමෙයි මට තව එක දෙයක් මතක් වුණා දරුවන් හම්බුනහම සමහර අයට මම ලංකාවෙත් එහෙම අහලා තියෙනවා දරුවන් හම්බුනහම වැදූ ගේසන්නේ කියලා ඒ දේ මෙහෙත් ඇති වෙලා තියෙනවා ඒවට සම්පූර්ණයෙන්ම සහනයක් ලබා සෑහෙන කාලයක් ගින් හරි සහනයක් ලබා දීලා තියෙනවා ඒ තැන් වලට අරිනවා ඒගොල්ලන්ට කතාවෙන් සුව කරන්න බැයි නම් ඒගොල්ලෝ දෙනවා යන්න මෙතෙන්ද ගිහිල්ලා ඉතින් ඔයාට පොඩ්ඩක් දොස්තර කෙනෙක් හම්බෙලා පොඩි සුළු වශයෙන් හරි මේ බේතක් ගන්න වෙනවා ඒවත් අරගෙන මෙතෙන්ටත් ආපුවාම ඒ පිළිබඳව ඇත්තටම කියනවා සහනයක් ලැබෙනවා මෙන්න මේ ඛේදවාචකයත් එක්ක අපි අද කතා බහ කරමින් ඉන්න මේ රෝහිණී මහත්මිය සහ රෝයි මහත්මයා වසර ගණනාවක් එකට ඉතාලියේ ජීවත් වෙනවා ඔහුගේ පුතා සහ දුවත් ඉපදෙන්නේ ඉතාලියේ. ඉතින් මේ අයට අත්දැකීම් ගොඩක් තිබෙනවා. මේ ප්‍රශ්නවලට මුහුණ දීපු ඒ අතීත සිදුවීම් එක්ක අපිට හිතෙනවා තවත් දේවල් අපේ ජීවිතේට ලං කරගන්න පුළුවන් කියලා. ඒ නිසා මම මේ දෙපළගෙන් ඔබ දෙපළගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා ඔබේ අත්දැකීම් එක්ක මේ සිදුවීමත් සම්බන්ධ කරලා අපිට යම්කිසි පණිවිඩයක් දෙනවා නම් ඒක ගොඩක් වටිනවා. පුතා අපි එන කාලේ මිලානෝ නගරේ හිටියේ 8 දිනක් විතර. එතකොට ඒ යුගයේ ලාංකිකයෝ බොහොම අඩුයි. අපේ ළමයි තමයි අතරම මගේ දුව තමයි කියන්න පුළුවන් මෙහි පළවෙනිටම විදිච්ච ළමයා ලාංකිකෙක් ඇටිට. එතකොට අපි ළමයා ඉස්කෝලේ අරිනවා. ඒ ඉස්කෝලේ ඉන්න ඉතාලි ජාතිකයෝ විතරයි. එතකොට ඒකේ එනවා දෙමව්පියෝ ආච්චිලා ළමයි අරගෙන अपिट पेनो दर्ण पिंतूर वर बल को विदेश सुधुम इताली जाति अपिट तेरे अभी कोई तरह कल पशुकले कोई विधि कल पशुकले अद अपे लम लोकन अभी सीएल मगे दूक साधु बंदू हाइक बेन्न मगे पुतारू तस्को या जीवत्न अपिचमे सिंगल अंतर गीलाट गिया दंग पुता सांस्कृतिक वशन गशे अपी पुलवंतर उत्साह कला अपे विद्येट दंड अपी गाता किए नवा अपी विद्येट अंदी नवा अपे विद्येट कथा करवा नमुत लमय अपी सिंगल प्रश्न क्या उत्तर देनी ताली भाषा दे एक मेहन आफ्रिकन समहार अपे आलो कीटिम की पूता अद अराबी जाति लोक प्रश्न मुखदे मोटाने कुराने की बासावधाने मगे मगे आलू कीलतीनोल को उत्साह अराबी बासाव उगंड पंति दागेनागोल कर कुराने की बासाव तत्ने अपे लमाइंट मम करना मम दिशरी मुखदील मट लुकू बयातीन मगे मगे मिनी पीरी और दुहाई मिया विनम पे आई दम गेदर साधु हंड पुते बुद्ध पीर में तीन दूगला गेदर मुनाहरी वेर फोटा पुते मन साधु हंडला मम इत साधु कथा करना साधु गाता कीन मम फोटा पुते फोटा मम थिंको नमो तसे पटांगारे समहार विलाट दयाकनीस मेक पटांगे मम याट और तुने हतरे मम कीनो मठ मतकने मठ मतकने मुखद नमो तस्वी भगवत अर्हत नो 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 आट तेरने मतकने नमो तस् भगवत अर्हत या कीनो मम कील तनियम कियोल कियोल पुर्दू दम विनगा पटांग සමහරවිට මම ආකාශ අට්ටාසුබ මට්ටා කියලා කියනවා. එයාගේ තාත්තා කතෝලික. ඒ නිසා අපි යව පල්ලිත් එක්ක යනවා. දැන් එයා පුරුදු වෙලා තිනවා පල්ලියට ඇතුල් වෙනකොටම ආචාර කරන්න. කකුලක් නවලා හිටන් එයා මෙහෙම ආචාර කරනවා පල්ලියට. ඒ අපි පුරුදු කරලා. හාමුදුරුගොල්ලෝ දැක්කහම ටෙලිවිෂන් එකේ මේ මට කතා කරලා කියනවා නෝනෝ වර්ධතු අමීකෝ මේ ඔයගේ යාළුවෙක් මේ සාදු කෙනෙක් කියලා කියනවා. ඉතින් ඒක අපිට හුඟක් සන්තෝෂයි. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ
එයා අපිත් එක්ක අද ඉන්නව අවුරුදු 6ක් මේ මට ඇති වෙච්ච යම් කිසි ප්‍රශ්නයක් නමුත් එයා ලොකු වෙනකොට අපෙන් මගහැරෙයිද මොකද වෙනම සමාජයක් පුතා අපි පොඩ්ඩක් ගැඹුරට යනකොට මේ ප්‍රශ්නේ අද විශ්වවිද්‍යාලේ කතා කරනවා ජෙනරේෂන් ගැප් කියලා හිතන් විෂයක් ඒ කියන්නේ 100ට වඩා මුණුපුරා මොනතරම් වෙනස්ද තේරෙනවද නමුත් මේ මේ රටේදී ඒ ප්‍රශ්න තදට ඇති වෙන්නේ නැහැ මොකද සංස්කෘතිය එකයි භාෂාව එකයි ප්‍රදේශය එකයි දේශගුණය එකයි කෑම බීම එකයි ඔය එක නමුත් දැන් අපේ ප්‍රශ්නේ ගත්තාන් පස්සේ 100ට වඩා මිනිපිරි බොහොම වෙනස් හේතුව මිනිපිරිගේ සංස්කෘතිය මෙහෙ 100ගේ සංස්කෘතිය එහෙ ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රශ්න උතු වෙන්න පුළුවන් මේක අපිට විතර නෙවෙයි දිගටම මේ ඉන්න මුළු සමාජයටම ඇති වෙන දෙයක් ඔව් පුතා අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා තමයි ඉතින් ඒගොල්ලන් මෙහෙ ඉපදෙන කාලේ රෝය කිව්වා වගේ අපේ ළමයි තමයි මුලින්ම ඉපදුන ළමයි. ඒ ඇත්තටම කියනවා නම් අපි දන්නේ නැහැ කොහොමද ඒගොල්ලන්ට උපදෙස් දෙන්නේ. ඒගොල්ලන් හොඳට හදාගන්න ඕනේ. අපි ඔළුවේ දෙන්නේ ඒකයිනේ. ඉතින් හිමින් හිමින් ළමයි වැඩුණා ඉස්කෝලවලට ගියා. ඉස්කෝලවලට ගියාම ඉතින් අපේ ළමයි තමයි ඒ කාලේ පන්ති එකේ ඉන්න එකම ළමයා. ඒ වුණාට අපි ඒ ගැන පොඩ්ඩක්වත් ඒගොල්ලන්ගේ මනස කඩාන වෙටෙන්න විදිහට කටයුතු කළා. ඒ අතර සමහර මිනිස්සු කියනවා ආනේ උමාදන්න එපා. ඒක අපි ලංකාවේනේ. ඔය ඉතාලි කතා කරන්න දෙන්න එපා. ඉතින් ඕවාගේ ඉතාලි කතා කරන්න දෙන්න එපයි කියන වචනේ කොච්චර වැරදිද බලන්න අපි ජීවත් වෙන රටේ. මේ රටේ ඒ අවස්ථාවේ ඉස්කෝලේ වුණත් සෑහෙන කොටසක් සිංහල ළමෙක්වත් නැති තැනක ඒ ළමයා ඉතාලි භාෂාව නැතුව මොකක්ද ඉගෙන ගන්නේ අපි ගෙදර සිංහල කතා කරනවා ඒ නිසා අපේ ළමයි අදත් සිංහල භාෂාව ඒගොල්ලන්ට තේරෙනවා ඒ අනික ඒ හැම දෙනා කියන වචන පිළිගන්න නරකයි ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ අපේ ළමයි හැදෙන්නේ මේ අපේ ළමයි ඉපදුනේ මේ ඒ ළමයි දැක්කේ නෑ අපේ රට ගැන අපේ රට යනවා එනවා නමුත් අපේ රටේ සංස්කෘතිය මොකද්ද කියලා ක්‍රමය මොකද්ද කියලා ඒගොල්ලන් ගැන අවබෝධයක් නැහැ. ඒ අවස්ථාවේදී හිමින් හිමින් අපිත් ඉතින් මුලදි ටිකක් තරහා යනවා අපටත් මේ ක්‍රමය හරි නැහැ කියලා අපි හිතනවා. ඒ අවස්ථාවේදී අපිට පස්සේ ටිකන් ටික ළමයි ලොකු වෙනකොට අපිට ඉතන ඒගොල්ලන්ට ඉඩ දෙන්න ඕනේ. ඒගොල්ලන්ට අපි ඕනවට වැඩිය විරුද්ධ වෙන්න නරකයි ඒගොල්ලන්ගේ අදහස් වලට. අපි ඒ අදහස් වලට ඇහුම්කන් දෙන්න ඕනේ. ඇහුම්කන් දීලා මේ ඒගොල්ලන් ඒව හරිද වැරදිද කියලා හිතා ගන්න ඕනේ. හරිද වැරදිද කියලා හිටන් අපි වැරදි නම් අපි ඒගොල්ලන්ට හිමි හිට ඒක තේරුම් කරලා දෙන්න ඕනේ. ඒ මිසක් ඒකට දඬුවම් කරන්නයි ඒකට කෑකෝ ගහන්නයි ඒව කරන්න නරකයි. මෙන්න මේ වෙළඳ සංකීර්ණයේ තුල තමයි මේ කේදේ වාචකයේ සිදුවෙන්නේ. කොහොම වෙතත් කවුරුත් හිතුවේ නෑ මෙහෙම දෙයක් සිද්ධ වෙයි කියලා. හැබැයි මේ පිහියනුමට සම්බන්ධ කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ Tamanට මෙහෙම දෙයක් වෙයි කියලා. මේක තමයි ඇත්ත. කොතන වුණත් මේ වගේ මානසික ආතතිය තියෙන පිරිස ඉන්න පුළුවන්. ඒක හින්දා අපේ පරිස්සම අපි බලා ගන්න ඕන. අපිට දෙන්න තියෙන පණිවිඩය මේ වෙලාවේ අපි වයසක ජේෂ්ඨ පුරවැසිය හැටියට අපි ලාංකික හැටියට අපිට අපේ රටේ මේ අපේ අයට තියෙන ආදරයට අපි කියන්නේ මොකද අපි දැක්ක මේ වෙනස ඒ කියන්නේ මේක ඇවිල්ලා හිටන් අපේ પરම්පරා දෙකක තියෙන වෙනස විතරක් නෙමෙයි මේක ඇවිල්ලා හිටන් සංස්කෘතියෙන් එක්ක ගැළපෙන වෙනසක් තියෙනවා හේතුව ඒක නිසා කරුණාකරලා අපේ ළමයි මෙහෙ ඉපදුනා හරි ලංකාවේ ඉඳලා මෙහෙට ගෙනාවා හරි ළමයි දැන් ජීවත් වෙන්නේ වෙනම රටක වෙනම සංස්කෘතියක වෙනම භාෂාවක වෙනම ඇඳුම් පෙතුම් වෙනම යාළුවෝ ඒ නිසා කරුණාකරලා ඒ පැත්ත හිතන්න ඕනේ බලකිරීමක් කරන්න එපා ළමයින්ට ඒක සාමාන්‍ය විදියට යන්න ඕනේ සාමාන්‍ය බොහොම ලිහිල්ව ළමයින්ට තේරෙන්න ඕනේ අපේ අම්මා තාත්තායි ලාංකිකයෝ ඒගොල්ලන්ගේ සංස්කෘතිය මේකයි ඒගොල්ලන්ගේ ආගම මේකයි ඒගොල්ලන්ගේ භා෷ාව මේකයි ඒ නිසා එයාගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඒගොල්ලන්ගේ වයස හැටියට ටික තරමක වැඩිහිටිය වෙනකොට වැඩිහිටිය කියන්නේ ළමයි පන්තියේ තුන්වෙනි පන්තියට තර්සමේදී එහෙම එනකොට ළමයි එයාගේ යාළුවන්ට කියලා දෙයි එයාටත් ලොකු අධ්‍යාපනයක් මේ પરම්පරා දෙක වෙනස ඒක නිසා ඒකෙන් ප්‍රශ්න හිටින්නේ අපි මේ කියන්නේ ප්‍රශ්න නොහිටින විදියේ මාර්ගයක් තමයි. මොකද නැති වුණොත් කාර්ය
ළමයි මොන හරි කරනකොට අම්මට තාත්තට රුස්සන්නේ ළමයි ඉතාලියෙන් කතා කරනකොට අම්මට තාත්තට ප්‍රශ්න හිතිනවා අම්මා තාත්තා සිංහලෙන් කතා කරනකොට ළමයි ඉතාලියෙන් උත්තර දෙනවා ඒක ස්වභාවිකයි හේතුව ඒගොල්ලෝ මේ ජීවත් වෙන්නේ ඒ ප්‍රදේශයේ ඒ පරිසරයේ ඒක නිසා කරුණා කරලා ඒක බොහොම හිමිහිට බොහොම කරුණාවෙන් බොහොම යාප්පුවෙන් ළමයින්ට කියලා දෙන්න ඕනේ මොකද ළමයින්ගේ කිසි වරදක් නැහැ වරද තියෙන්නේ අපේ ඒකින්ද කරුණා කරලා අපි බොහොම බැගෑපැත්ත ඉල්ලනවා මොකද අපේ પરම්පරාව පිට බොහොම වැදගත් දැන් අලුතෙන් પરම්පරාවක් හැදිලා ඉන්නවා මේක මේ මම කියන්නේ ඉතාලියේ මිලානෝ වල ඉන්න අයට විතරක් නෙමෙයි මේ අවස්ථාවට පත් උනේ මේ විශාල කාලගෝට්ටියක් ඇති උනේ මෙතන අද අපිට සුපර් මාකට් එක ඇතුලේ ඇවිදින්න බෑ අපේ පිටිපස්සෙන් එනවා මිනිස්සු බලන්න අපි මොනවද කරන්නේ අපිට පිස්සුද කියලා බලන්නේ ඇයි මේ පිස්සු මිනිහෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවනේ මේක පිස්සු මිනිහයා කියලා නම් අපි එයාව පල්ලෙහාට දානවා නෙමෙයි එයාගේ ඒ සංස්කෘතික සමාජික ආබාධය නිසා තමයි මේ පිහිනුම ගියේ එක්කෙනෙක් මැරුණා තව හතර දිනක ඉස්පිරිතාලේ ඉතින් ඔය තත්ත්වයට පත් වෙන්න ඕනේ අපේ අය අඩුම ගානේ අපේ අය බේරගන්න ඕනේ මේ විදිහට අපි අවවාද අනුශාසනා දීලා සමාජයක් අපිට ඉස්සර වගේ නෙවෙයිනේ අපිට දැන් දැනුමුක්තව ඉන්නවා අපිට දැන් පන්සල් තියෙනවා අපිට දැන් පාදරලා ඉන්නවා අපේ අය හොඳට පල්ලියකට ගිහිලා ගීතිකා කියනවා අපේ අය පල්ලිය ඇතුලේ හිටන් පරිවර්තනය කරනවා දෙමළ වාසාවට දැන් බොහොම වැදගත් අපි බොහොම ඉහළ පෙළේ සමාජයක් බිහි වෙගෙන එනවා ඒ බිහි වෙන සමාජයට අපි ඒ දෙන්නෝනේ රුකුලක් දෙන්නේ කොයි විදියටද දෙන්නේ අපි අපේ සංස්කෘතිය තියාගෙන අපේ සංස්කෘතිය වැළඳගෙන අපි ඉතාලි සංස්කෘතිය ඇතුල් වෙන්න ඕනේ. ඉතාලි භාෂාව කතා කරන්න ඕනේ. ඉතාලි සමාජීමේ පරිසරය දැනගන්න ඕනේ. අපි අධ්‍යාපනය කරන්න ඕනේ. ඉතාලි ඉතිහාසය දැනගන්න ඕනේ. අන්තොලොජි එක ගැන කියනකොට මේ අපි බය වෙන්න අරකයි. ඒකින්ද අපේ ළමයා ගෙදර ඇවිල්ලා හිටන් ඉතාලි සංස්කෘතිය ගැන කතා කරනකොට අම්මටයි තාත්තටයි සන්තෝෂ වෙන්න ඕනේ මේ ළමයි මේ අධ්‍යාපනය කරනවා. මේ අධ්‍යාපනයට ඇදි වෙනවා. ළමයා පුළුවන් තරම් උත්සාහ කරවන්න ඕනේ කියවන්න. පුළුවන් තරම් උත්සාහ කරවන්න ඕනේ ළමයට ඒ තමන්ගේ අධ්‍යාපනය කරන්න. හරි? ඒක නිසා මම විශේෂයෙන් කියනවා මේ වගේ තත්ත්වයක් නැති වෙන්නේ අපේ තියෙන දුර්වලකම් නිසා තමයි. ඒ නිසා අපි මේ දුර්වලකම් මග අරගන්න ඕනේ. බොහොම ස්තුතියි. ඔන්න ඉතින් අපි මිලානෝ නගරයේ සිදුණු මේ ඛේදවාචකයේ පිළිබඳව සමගාමීව මේ ඛේදවාචකයට සමගාමීව මේ වැඩසටහන දියත් කළා. මේ වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ වුණු රෝයි ගංගා බේසේකර මහත්මයාටත් ඒ වගේම රෝහිණී කරුණාරත්න මහත්මියටත් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා තමන්ගේ අත්දැකීම් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරන්න අපිත් එක්ක පැමිණීම පිළිබඳව. ඒ වගේම මේ මොහොත වන විට ඒ ආදරණීය සොහයුරා ජීවිතයෙන් සමු අරගෙන තිබෙනවා. තවත් කිහිප දෙනෙක් රෝහල් ගත වෙලා තිබෙනවා. හැබැයි මේ පිහි ඇනුම සිදු කළ කරා මේ මොහොත වන විට ආරක්ෂක අංශ භාරයේ ඒ වගේම රෝහල් ගත කරලා තිබෙන්නේ. හැබැයි මෙයාට තලන්න පෙලන්න ගියේ නැහැ. මොහුගේ මානසිකත්වය තේරුම් අරගෙන තිබෙනවා. මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඒ තුලින් හරි නිවැරදි කරුණු කාරණා හෙළිවේවි. ඒ වගේම තමයි මේ සිද්ධියත් එක්ක අපිට හිතන්න බොහෝ දේවල් තිබෙනවා. අපි සමහර වෙලාවට මේ රටවල් වලට ආවහම අප පෙර සඳහන් කළා වගේම බොහෝම මානසික ගැටලු වලට මුහුණ දෙන්න වෙන සිද්ධ වෙනවා. සමහර අය තමන්ගේ දෙමව්පිය සහෝදර සහෝදරියෝ බිරිඳ දරුවෝ ඒ වගේම ස්වාමි පුරුෂයා දරුවෝ ලංකාවේ තනි කරලා ඉන්නේ. මෙහාට ආපුහම දකින්නවා එකට පෞල් ජීවිත ගත කර බොහෝ දෙනාව. අන්නේ එතකොට එයාට දුක හිතෙනවා තමන්ගේ ජීවිතය පිළිබඳව. සමහර වෙලාවට තමන්ට හොඳ රැකියාවක් නැහැ. අනිත් අය හොඳ රැකියා කරනවා. අනිත් අයගේ දරුවෝ පාසල් යනවා. තමන්ගේ දරුවෝ ලංකාවේ මොනා කරනවද? මේ වගේ ගැටලු හින්දා මානසික ආතතියට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි කාමරවල ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න. මේවා එක බොහොම අපහසුතාවයන් වලට ලක් වෙලා තිබෙනවා. මෙන්න මේ මොහොතේදී තමයි අපි උදව් කරන්නට ඕනේ. කෙනෙක් වැටිච්චාම නැගී සිටින්නටයි අපි උදව් කරන්න ඕනේ. තවත් පල්ලෙහාට දාන්න නෙමෙයි අපි උදව් කරන්න ඕනේ. මෙන්න මේ ඛේදවාචකයත් එක්ක අපිට අවශ්‍ය කරන පණිවිඩය අන්න ඒකයි. අපිට මතකයි අවාසනාවන්ත ලෙස අම්මා කෙනෙක් දරුවන්ව මරලා දාලා අම්මත් තමන්ගේ සියදිවි නැති කරගත්තා. එහෙම වුණේ ඇයි? ඒවට පිළිතුර හොයන්න ඕනේ කවුද? සමාජයක් හැටියට අපිටත් වගකීමක් තිබෙනවා. මේ වගේ සිද්ධි වෙන්න ඉස්සරලා ඒ වගේ සිද්ධි වලට මුහුණ දෙන පිරිස පිළිබඳව හොයාගෙන තමන්ගේ යාළුවා වෙන්න පුළුවන්, තමන්ගේ අසල්වැසියා වෙන්න පුළුවන්. අන්න ඒ අයව ගැන අවධානයෙන් ඉඳලා ඒ අයට පුළුවන් නම් මේ රටවල් වල විශේෂයෙන්ම ඉතාලිය වගේ රටවල් වල මේ මානසික ආතතියෙන් පෙළෙන අයට ස්ථාන තිබෙනවා මේ සුවය සොයාගන්න. හැබැයි මග පෙන්වීම තමයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා මේ මග පෙන්වීම ඒ පිළිබඳව දන්න අය ඒ කරුණු කාරණා කියලා දෙන්න.
එතකොට මේ වගේ අවසනාවන්ත ඉරණම් වලට කිසි කෙනෙකුට ලක් වෙන්නට සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අද දවසේදී සමු ගන්නවා. සියලු දෙනාටම දෙන්න තිවර කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි අපේ අය වෙනුවෙන් නැගී සිටිමු. කෙනෙක් වටනවට වඩා කෙනෙක්ව නැගී සිටින්නට අත්ලක්කෙමු. ජය වේවා.